දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 563 වැනි ටෙලිවැකිය. මේ ලියන ටෙලිවැකිය ඔබට ඉතාම වැදගත් බව මුලින්ම කිව යුතුයි. මේ දවස්වල එක පැත්තකින් රටේ ජනතාවට මහත් සතුට ගෙන දෙන නිකන් නත්තල් වගේ කතා හෝගාලා ඇහෙනවා නේද? දේශපාලන වේදිකාවල අහන්ට දකින්ට ලැබෙන්නෙම ජනතාවට ලබා දෙන දේවල් පිළිබඳව. ඒ වගේම අනිත් පැත්තෙන් ඒ දේශපාලන වේදිකාවලම ජනතාව බියවද්දමිනුත් ඉන්නවා. හොඳේ අපි හිමින් සීරේ බලමුකෝ මේ කතා දෙක කොයි වගේද කියලා. නත්තල්ට නම් තව මාස 4ක් විතර තියෙනවනේ නේද? ඒ වුණාට නිකන් නත්තල් ඇවිල්ලා වගේ හරිද? ඒ තරමටම හතර අතින්ම සහන කතා නේද? එක් අයක රුපියල් 10000ක් දෙනවා කියනකොට තව කණ්ඩායමක් කියනවා අපි 25000ක් දෙනවා කියලා. ඒ කණ්ඩායම කියනකොට අපි 25000ක් දෙනවා කියලා අනිත් කට්ටිය කියනවා අපි 30000ක් දෙනවා කියලා. හරියට නිකන් වෙන්දේසියේ තියපු අඹගෙඩියක් වගේ හරිද? අර මේ ළඟදී TJC අඹගෙඩිය ලක්ෂ දෙකකටද තුනකටද කොහෙද වෙන්දේසි වුණානේ ආන් ඒ වගේ. අපේ රටේ 1948න් පසු සෑම මැතිවරණයකදී වගේ මෙවරත් ජනාධිපතිවරණෙත් එක එක ජාතියේ පොරොන්දු කඳු පිටින් ලැබෙනවා. හොඳේ පාන් ගෙඩිය 3.50ට දෙනවා කිව්ව වෙලෙත් අපි ඒකට ඡන්දය දුන්නා. හාල් සේරුව 7.25ට දෙනවා කිව්වහම අපි එදා ඒකට ඡන්දය දුන්නා. හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කිව්වහම අපි ඒකත් පිළි අරගෙන ඒකට ඡන්දය දුන්නා. ඇට 8ක් දෙනවා කිව්වහම හා කියලා ඡන්දේ දුන්නා. මෑත කාලෙදී නම් යහපාලනය හදනවා කොහම පැනලා ඡන්දේ දුන්නා නේද? ඉන්න හිතන රටක් හදන්න බලය දීලා අපි අන්තිමට අද මේ රට දාලා යන්න බැරි තරමටම වැඩේ සෙට් වෙලා තියෙන්නේ නේද? මොකද પાස්පෝර්ට් එකවත් ගන්න බැරි තරමටම බංකොලොත්නේ. දැන් අද එක්තරා විදිහකින් දහසක් පොරොන්දු මැද්දේ රටේ ජනතාව බය කරන්නත් පටන් අරගෙන, ඒ කියන්නේ දේශපාලන වේදිකාවේ ජනතාවට සහන දෙන සතුට දෙනවා වගේම ජනතාව බය කරන්නත් පටන් අරගෙන. හොඳේ අපිට දුන්නේ නැත්තම් ඉතින් ආයේ රට ඉවරයි, ඉතිරි ටිකත් ඉවරයි, ආයේ පොලිම් ඇති වෙයි නේද, IMF නැති වෙයි, ඒ ජාතියේ මාර කතාත් ඇහෙන්න පටන් අරගෙන. ඇත්තටම මේ ඇහෙන කතා සියල්ල හරියට කිරලා මැනලා බුද්ධිමත්ව විමසුවොත් ඔබට එකක් ඉතා පැහැදිලි වනු ඇති. ඒ තමයි අපි මේ ජීවත් වෙන්නේ අපිට මේ දේශපාලනඥයින් දීලා තියෙන්නේ ෆේල් රටක් කියලා. ෆේල් රටම ෆේල් කළ පාලකින් ආයේ රට පාස් කරන්නට කියලා පොරොන්දු පිට පොරොන්දු දෙනවා කියලා තමයි හරියටම සිහිබුද්ධියෙන් බැලුවොත් තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. හොඳේ අපි මේ ඉන්නේ මොන වගේ භූමියකද කියලා කල්පනා කරන්නට, අපේ ජීවිත මොනතරම් වේදනාකාරීද කියලා නිකන් එකපාරක් හිතලා බලන්න හරිද? ඔබ ගොවියෙකු හෝ ගුරුවරයෙකු නම් හරිද? අද උදාහරණයට ඔබ දෙපළව ගන්නම්. හිතලා බලන්න ඔබ ගුරුවරයෙකු හෝ ගොවියෙකු නම් ඔබේ ජීවිතයේ යථා තත්ත්වය කුමක්ද කියලා. ජනතාව පාලකින්ට ඡන්දෙ දෙන්නේ ඇයි? අපි දැන් මේ පාර ඡන්දෙ දෙන්න යන්නේ ඇයි? වඩාත් හොඳ ජීවිතයක් සඳහානේ, සතුටින් දරුමල්ලන් එක්ක නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් සඳහා නේද? ඒකටනේ අපි මේ ඡන්දෙ දෙන්න යන්නේ. අත ගුරුවරයෙකුට ලැබුණ වැටුපෙන් පවුලක් සතුටින් තියන්න පුළුවන්ද කියලා කියන්නේ. සතුට සාපේක්ෂ බව ඇත්ත. ඒත් අවම වශයෙන් දූ දරුවොත් එක්ක කාලා බීලා අවුරුද්දකට සැරයක් මේ රට ඇතුලේ හෝ මුළු පවුල පිටින් විනෝද චාරිකාවකේ දෙන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? ඈ වන්දනාව යන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? තරු පහේ නෙවෙයි, තරු දෙකේ තුනේ හෝටලයකවත් මුළු පවුල පිටින් නතර වෙලා වසරකට එක සැරයක්, අවුරුද්දකට එක සැරයක් සතුට වෙන්න, විනෝද වෙන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? මුළු ජීවිත කාලයම කුඹුරට දිය කරන ගොවියෙකු ගැන හිතන්න. මුළු ජීවිත කාලයම කුඹුරට කඹුරලා කඹුරලා අඩුම ගානේ රෝද හතරක මරුටියක්වත් තියෙන ගොවි මහත් එක්ක පුළුවන් නම් හොයලා කියන්න. ඈ අස්වනු නෙලන කාලෙට කනකර බේර ගන්නවා. ආයේ වගා කරන්න බිම කොටන දවසට උගස් කරනවා. ගොවියෙකුට පුළුවන් ද නිකමට තමන්ගේ මුළු දරු පවුලම එක දවසක් සුපිරි හෝටලයක නතර වෙලා කාලා බීලා රටතොට බලාගෙන ඇවිල්ලා සතුටු වෙන්න පුළුවන්ද? බැරි බව ඔබ දන්නවා. සමහර විට ඔබේ අම්මා තාත්තා අද ජීවතුන් අතර නැතුව ඇති, නැත්තම් තවමත් ජීවත් වෙනවා ඇති. ඔබට උගන්වලා විශ්වවිද්‍යාලයට යවලා ඔබව ලොකු මිනිහෙක් කරලා ඇති. ඒත් ඔබ අතරින් කීයෙන් කී දෙනාටද අම්මා තාත්තව අඩුම ගානේ එකම එක පාරක්වත් ගුවන් යානයකින්
මේ අසල් වැසි රටේ වන්දනාවකටවත් එක්කයන්ට පුළුවන් වුණේ කියලා කල්පනා කරලා බලන්නකෝ නේද? ඒ තරමටම අපි වාසනාවන්ත දරුවෝ වෙලා නැහැ. අපේ දෙමව්පියනුත් වාසනාවන්ත වුණේ නැහැ. එහෙම සතුටින් ඉන්න. ලෝකේ පුරා සතුටින් විනෝදයෙන් ඉන්න මිනිස්සු දිහා බලන්න. ඒ අයගේ සතුටට හේතු මොනවද කියලා හොයලා බලන්න. එකක් තමයි යහපත් සෞඛ්‍ය පැවැත්ම. සෞඛ්‍ය පහසුකම්. අපේ රජයේ රෝහලකට ගියොත් අද මොකද වෙන්නේ? ඈ කෙහෙලිය පන්නේ වතුර බෙහෙත් ලැබෙන්නේ. එහෙම නැත්නම් අතේ තුට්ටු දෙක වියදම් කරලා ඒ බෙහෙත් ටික ගන්න ඕනේ. ඊළඟට ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ශාරීරික සහ මානසික සුවය දිහා බලන්න. ඒ අයට ලැබිලා තියෙන උසස් ජීවන තත්ත්වය දිහා බලන්න. කෑම බීම ආහාර පාන සියල්ලම ඒවා ඉතා උසස් මට්ටමේ තියෙන්නේ. ආරක්ෂිත විශ්වාසනීය පාලනයක් ඒ රටවල් ඇතුලේ තියෙනවා නේද? ස්වභාව ධර්මයේ තුල ජීවත් වීමට මේ මිනිස්සුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. හොඳේ අර්ථවත් Tamanට ගැළපෙන රැකියාවක් එයාට තෝරගන්න පුළුවන්. අපිට ලැබුණොත් ලැබෙන්නෙම ගැළපෙන්නේ නැති රැකියා. හොඳේ ලෝකේ සතුටින් ඉන්න මිනිස්සු අතේ වැඩිපුර මුදල් ගැවසෙනවා. කැමැති විනෝදාංශයක නිරත වෙන්න අවස්ථාව තියෙනවා. ඒ අනුව ලෝකේ වැඩියෙන්ම සතුටින් ඉන්න මිනිස්සු ඉන්නේ ෆින්ලන්තේ. අපි ඉන්නේ 126 වෙනි ස්ථානයේ. දැන් අපේ පාලකයන් අපේ ජීවිත සුඛිත මුදිත කරනවා වෙනුවට පුදුම විදිහට බය කරමින් ඉන්නේ නේද? ඔන්න බබෝ බිල්ලෝ එනවා. ඡන්දය දුන්නේ නැත්තම් පොලිම් එනවා. ඔන්න බබෝ බිල්ලෝ එනවා. ඡන්දය දුන්නේ නැත්තම් කන්න නැති වෙනවා. ඔන්න බබෝ ඡන්දය දෙන්න නොදෙනේ ළමයි පොලිමේ. මේ විදිහට ජනතාව මානසිකව වටන පාලකයන් අද වේදිකා දෙදරවන්නට කතා කරන බව ඔබට අප ආයේ අමුතුවෙන් කිවේ යුතු නෑ නේද? ඔන්න බබෝ අපි ආවේ නැත්තම් කුඹුරු ටික ඉවරයි. හරිය ආයේ පොහොර නැති වෙනවා. හොඳේ මේ තමයි 76 වසරක් පුරා අපේ සතුට අපේ අයිතින් උදරගත් ඡන්ද ගුණ්ඩු කියලා අද ටෙලිවෙකේ අවසන් කරන්නේ ආයිෂප්පා ඡන්ද ගුණ්ඩු කියමින්. හොඳේ